සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස 126 වෙනි කෝසිය ජාතකය. තවද සරුවක් යන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙක් උපාසකව තුනුරුවන් මමායන ඇතිම වාසය කෙරෙහි එසමයෙහි ඔහුගේ ගෙයි වසන බැමිණි දුරාචාරව වාසය කරන විසින් රාත්‍රිමානයෙහි නිදි නොලැබ දවල් ගෙයි කළමනා කිසි කර්මාන්තයක් නොකොට වැදේව නිදන්නේය. බමුණං අවුත් ඇයි තොප වැදේව නිදන්නේ කුමක් නිසාදැයි විචාලේයෙන් එවිට ලෙඩවීම් කියන්නා කුමක් ලෙඩදැයි විචාරන්නා රුජාවෙක කීවිසිං කළමනා කවරේදැයි විචාරන්නා ප්‍රනීත ආහාරය ලබන්නා යහපතයි කීවිසින් දවස් පතා සිඟා සොයාගෙනෙන්නේය. මේ නියායෙන් තමාගේ බැමිණි දවස් පතාලක් රුජාව සංසිඳීමක් නැති විසින් ඒ බව බුදුන් පෙදක්වන නිසාත් කීප දවසක් නොගිය විසින් ගඳදුම් මල්පාන් ගත් අත් නැතිව බුදුන් කරාගොස් බුදුන් වැඳ පුදා එකත් පස්ව උන්නේය. බුදු බමුණා දැක මෙතෙක් දවස් නොවායේ ඇයිදැයි විචාලසේක බමුණ එවිට කියන්නේ තමාගේ ගෙයි බිරින්ද රුජාවක් විසින් බෙහෙත් සපයන නිසා පමාවීමි කියා නැවත කියන්නේ රුජාව පමණක් මිසක් සරුවාංගයෙන් වැහැර ගිය කෙනෙක්වත් ශරීර වර්ණයෙන් අඩුවක් වූයේවත් නැත. එසේ පමණක් මිසක් කෙතෙක් ප්‍රනීත ආහාර දුන්නත් රුජාවෙන් අඩුවෙක් නැත. ඊට කළ මනා කුමක් දැයි රංජුරුවන් සරුවඥයන් වහන්සේගෙන් විචාලේය. සරුවඥයන් වහන්සේ වදාරන සේක් භවයෙන් ප්‍රතිච්ඡන්න වෙතිබෙන හෙයින් තට නොදැන්නෙන්නේ පමණක් මිසක් ඵලමුත් ඊට බෙහෙත් කීවෝ වේදයි වදාරා බමුණා විසින් ආරාධිත වූ සරුවඥයන් වහන්සේ ඉක්ුත්වත් දක්වා වදාළසේක.
යට ගිය දවසේ බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රංජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාරීව එක් සියයක් නුවර කුමාරවරුන්ට බ්‍රාහ්මණ කුමාරවරුන් ආදී වූ බොහෝ දෙනාට ශිල්ප දීවාසය කරන සේක එක් බමුණෙක් දිසාපාමොක් ආචාරීන් අතින් ත්‍රිවේදය වං අක්ෂර ලිඛිත ගණිත තර්ක ව්‍යාකරණ ආදී අෂ්ටාදස ශිල්පයෙහි පාරප්‍රාප්ත වීය බමුණද දවස තුන් විටක් ආචාරීන්ට සේවය කොට ශිල්ප ශාස්ත්‍රයෙහි අඩු වැඩිය අරවාගෙන යයි ඒ සමයෙහි බමුණාගේ බිරිඳ දුස්සීල නියාව පළමුව වර්තමාන කතාවෙහි පනත සේම බමුණ අවුත් ආචාරීන්ට කී කල්හි ආචාරී පවත් නසා ප්‍රනීත ආර කැවීමෙහි කම් නැත ගොමුදියෙහි පසන් පලා කකාර ඇරගත් පැන්නාතිකුළු තිපල් කකාල කසායයිනි කොට තඹ භාජනයි වත්කොට කීප දවසක් තිබා තඹගඳ වෙනරු කල්ලී කසායගෙන ගොත් ලක්වත් ලනුවක්වත් ඉපලක්වත් අරගෙන සිට මේ බේත් මීරුජාව සංසිඳුවා ගනුවේ සේනැත් නං මාගෙන් දෙන ප්‍රනීත ආරය කනබොන නියාවට ගෙයි මේවර හෝ කරවයි කියව මිකීදයකට කම්වැලි වූ නම් ඉසකේ පත අල්වාගෙන අතතුබූ ඉපල වූවත් වේවැල වූවත් ලනුව වූවත් තුනින් එකකින් යාපත් කොට එන මේ නියායෙන් කරන්නා ලෙඩ සුව වෙයි කියා ආචාරී කීයේ බමුණාගෙට ගොසින් එලෙස කරන්ට වූ දින උපාය කීවේ කවුරුදැයි විචාරන්න ආචාරීන් වහන්සේ කීසේ කැයි කියා කී විසින් ආචාරීන් මාගේ තත්වය දක්නියාව වේදැයි සිතා එවිට මේ වදමා විඳින්නේ ඇයිදැයි සිතා ඇඳින් නැගී සිට කළ මනාමේවර කළාය එතැන් පටන් කරන දුස්සීලය අර පතිවෘතා ධර්මය රැක්කාය වර්තමාන කතාවේත් බුදුන් ඇසූ නියාව දන මෙකියන බැමිණිත් තමා කරන ලද දුස්සීලය අරන ලද එසමයෙහි දෙමල්ලෝ නම් මෙසමයෙහිත් දෙමල්ලෝමය දිසාපාමක් ආචාරීව උපන්නෙන් බුදු මම්මයයි වදාරා දෙකල් ගලපාමේ කෝසිය ජාතකය නිමවා වදාළසේක